විශ්‍රාමික නාවික හමුදා පුහුණු නිලධාරියෙකු වූ චන්දර බණ්ඩාර ඒකනායක ආර්ථික අපහසුතා හේතුවෙන් විදේශගත වීමට තීරණය කර තිබෙනවා. නාවික හමුදා මිතුරු කුමාර්ගෙන් රුසියාවට යාමට විශාල මුදලක්ද වැය කරනහු රුසියා රැකියා ජාවාරමට හසු බවට වැටහී තිබෙන්නේ යුද බිමට යොමු කිරීමත් සමගයි. ඒ සිටියදී ඉහලින් හෙළන ලද බෝම්බ ප්‍රහාරයකට හසුව තුවාල ලබන චන්දන බණ්ඩාර රුසියා රෝහලකට ඇතුළත්ව ප්‍රතිකාර ලබනවා. එහිදී උපක්‍රමශීලීව රෝහලෙන් පිටතරෙන ඔහු තානාපති කාර්යාලයට ගොස් ඔවුන්ගේ මැදිහත්වීම මත පසුගිය 15 වනදා දිවයින්ට පැමිණ තිබෙනවා. ඔහු ඉල්ලා සිටින්නේ රුසියා රැකියා ජාවාරමට හසු මෙරට ආරක්ෂකාංශ සමාජිකින් බේරා ගැනීමට හැකි සෑම පියවරක්ම ගන්නා ලෙසයි. ලක්ෂ 7ක් 8ක් පඩියක් ගන්න පුළුවන්. අවුරුද්දයි අත්සන් කරන්නේ කිවිසුම. ඊට පස්සේ ඇවිල්ලා අපිට ඒක රටේ ගිහින් පදිංචෙන්න පුළුවන්. අධ්‍යාපන ළමයි ඒ සියලු වරප්‍රසාද ලැබෙනවා. කිසි දෙයකට බය වෙන්න දෙයක් නැහැ. දවස් 3කට විතර පස්සේ ආයේ බෝපිටිය කියන එයා කතා කරලා කිව්වා ටිකට් එකට 185,000ක් දාන්න කියලා. අපි ඒ මුදලුත් දැම්මා. ලක්ෂ 7කට තමයි අපි කරන්නේ. ඉතුරු මුදලුත් ගෙවුවා. ඉල්ලීමක් කරන්න තියෙනවා ඒ රටේ ඉන්න මාගේ සහෝදර සොල්දාදුවන්ට, යාළුවන්ට මොන ක්‍රමයකින් හරි කවන්න. ඒගොල්ලන්ට පණින්න පුළුවන් දණකින් පණින්න. ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මොස්කව් වල තියෙන්නේ. ඒකට ඇවිල්ලා බාර වෙන්න. එතෙන් ආවට පස්සේ තමන්ගේ ගෙදරට ආවා. එතනින් ඔයාලට ලංකාවට එන්න පුළුවන්.